Indosetting YouTube channel එකට ඔයගොල්ලෝ ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක මේ වෙනකොට ගෙනල්ලා තියෙන ඩිබෙන්ච් ඉෂුව එක ගැන. දැන් ඩිබෙන්ච් ඉෂුස් ගැන මම වීඩියෝස් දෙකක් කළා. පළවෙනි වීඩියෝ එකේදී මම හඳුන්වලා දුන්නා මොකක්ද ඇත්තට මේ ඩිබෙන්ච් එකක් කියන්නේ. ඒ වගේම මේකේ ජෙනරික් ෆීචර්ස්, ඒ වගේම මොන වගේ types of debentures දෙන්නේ මේ ආදි වශයෙන් කතා කරා. ඒ වගේම ඊට පස්සේ වීඩියෝ එකේදී කතා කරා සෙලාන් බැංක් එක සහ සම්පත් බැංක් එක issue කරලා තියෙන debentures දෙක ගැන. තොර එක එකක් අද ඕපන් වෙනවා අනිත් එක ඊළඟ වෙනිදා 6 වෙනිදා ඕපන් වෙනවා. තොර මෙන්න මේකත් එක්ක දැනට ඇවිල්ලා තියෙන අලුත්ම ඩිබෙන්ච් එක තමයි මේ සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඩිබෙන්ච් එක. තොර මේකත් ඇත්තටම විශේෂ සිදුවීමක් වෙයි ස්ටොක් මාකට් එකේ. මොකද මේක අතිවිශාල මුදල් ප්‍රමාණයක් රැස් කරගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මෙන්න මේ ඩිබෙන්ච් එක ඉෂුව කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සම්පත් බැංක් සහ සෙලාන් බැංක් එකේ ඩිබෙන්ච් එකට නෝමල් රිටේල් ඉන්වෙස්ටර්ස්ලාට එකතු වෙන්න ටිකක් අමාරුයි. මොකද මම මේ වීඩියෝ එකේදී ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක රුපියල් මිලියන 5ක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ලක්ෂ 50ක ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට එන්ටර් වෙන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. මොකද ඒක බාසෙල් 3 කම්ප්ලයන්ට් රූල් එකක් එක්ක යන නිසා. නමුත් දැන් සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ප්‍රොස්පෙක්ටස් එක ගත්තොත් එහෙම දැන් ඕගොල්ලෝ දකින්නේ ඒක. මේක එහෙම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. මේකේ අවමය රුපියල් 10,000කින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිබෙන්චර් 100කින් මේ ඉන්වෙස්ට්මන්ට් එක පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ 100 මල්ටිපල්ස් වලින් මේක දිගටම වැඩි කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ වගේ මේ වීඩියෝ එක අද ඔයගලන්ට කියන්නේ නේෂන් ට්‍රස්ට් බැංක් එකේ ෆ්‍රීමී මොබයිල් වොලට් එක අනුග්‍රහයෙන්. මේක ඇත්තටම මොබයිල් වොලට් එකක් විතර නෙමෙයි, මේක පේමන්ට් සිස්ටම් එකක්. ඒ නිසා ලංකාවේ අපි කරන ගොඩක් ගනුදෙනු වල වෙළඳපළ නිලසන්නාම එක්ක අපිට මේ ෆ්‍රීමී හරහා පේ කරලා අපිට බාණ්ඩ මිලදී ගන්න පුළුවන්. නිකන් නෙමෙයි ඇත්තටම විශාල වට්ටම් එක්ක. මේ නිසා ඇත්තටම විශේෂයෙන්ම මේ අවුරුදු සීසන් එකේ ඔයා ෆ්‍රීමී හරහා මේ මිලදී ගැනීම කළොත් ඔයාට ලොකු ඩිස්කවුන්ට් වගේම කෑෂ් බැක් ඔෆර්ස් හම්බෙනවා. ඒ නිසා මේ දැම්ම ඔයගොල්ලෝ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඉන්වෙස්ටර් තින්ක් channel එකත් එක්ක link වෙච්ච මේ ෆ්‍රීමී URL එකට යන්න ගිහිල්ලා එකෙන් account එකක් හදාගන්න. මේ account එක හදන්න ඔයාලට කිසිම වියදමක් නැහැ. ඒත් එක්කම මේ link එකෙන් ඔයා register වෙලා ෆ්‍රීමී හරහා Pizza Hut, Taco Bell, එහෙම නැත්නම් Play Store, App Store මේ හරහා කරන ඕනෑම ගනුදෙනුවකදී ඔයාට 20%ක කෑෂ් බැක් එකක් හම්බෙනවා. මේක නැත්තර මම ඔයගලන්ට වෙනමම ඩීටේල් වීඩියෝ එකක් කරන්නම්. මේක සම්බන්ධ ඩීටේල් ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක එතකන් ඔයගොල්ලෝ මේ link එකත් එක්ක එකතු වෙලා account එකක් හදාගෙන ඉන්න. එතකොට අපිට මේ ගැන තවත් කතා කරන්න පහසු වෙනවා. මේක අපි quick features ටිකක් ඉස්සෙල්ලා බලමු. දැන් මේක සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක නිසා ඇත්තරම මේක රජයට අනුබද්ධ ආයතනයක්. ඒ නිසා මේකට හොඳ රේටින් එකක් දීලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරලා බලමු. උතුර මේ තියෙන්නේ CB එක ඇත්තටම ඉෂුව කරලා සල්ලි ගන්න යනවා රුපියල් බිලියන 20ක ප්‍රමාණයක්. මේක ඇත්තටම මෑත ඉතිහාසයේ මම දැකපු විශාලතම මුදල් සම්භාරයක් එකතු කරගන්න ඩිබෙන්ච් එකක් බවට පත් වෙනවා මේක. ඒතර මේකේ මේ පැහැදිලිම කියලා තිනවා මුලින්ම ඉෂුව කරනවා 100 මිලියන් ඩිබෙන්චර්ස්. ඒ කියන්නේ බිලියන 10ක්. ඊට පස්සේ ඒක සබ්ස්ක්‍රයිබ් වුණොත්, එහෙම නැත්නම් ඕව සබ්ස්ක්‍රයිබ් වුණොත් තව බිලියන 10ක ප්‍රමාණයක් ඉෂුව කරනවා. ඒ කියන්නේ තව මිලියන 100ක ඩිබෙන්චර්ස් ප්‍රමාණයක් ඉෂුව කරනවා. ඒතර ඕවර්ඕල් මේගොල්ලෝ එක්රස් කරගන්න යනවා රුපියල් බිලියන 20ක්. මේක දැවන්ත මුදල් ප්‍රමාණයක්. මොකද මීට කලින් ටිකක් විතර ලොකු මුදල් ප්‍රමාණයක් අපි දැක්කේ LOIC එකේ. ඒක බිලියන 10කට තිබ්බා. ඒතර මේක බිලියන 20ක් කියන්නේ සැලකිය යුතු මුදල් ප්‍රමාණයක්. ඒතර මේකේ ෆීචර්ස් දිහා බැලුවොත් එහෙම මේක 9.35% රේට් එකකට තමයි දෙන්නේ, ෆික්ස් රේට් එකකට අවුරුදු 5යි. ඒතර මේක යම්කිසි ඇට්‍රැක්ටිව්නස් එකක් තියෙනවා කියලා පැහැදිලිවම පේනවා. ඒ වගේම මේ ඉෂුව එක ඕපන් වෙන්නේ අප්‍රේල් 8 වෙනිදා. ඒ වගේම මේක ක්ලෝස් වෙන්නේ මේ 3 වෙනිදා. ඒ වගේම මම ඔයගලට මේක පැහැදිලිව සඳහන් කරා. මේකට තියෙන ඩිමාන්ඩ් එක අනුව ඕවර් සබ්ස්ක්‍රිප්ෂන් වීමේ වේගය අනුව මේක අප්‍රේල් 8 වෙනිදාම ක්ලෝස් වෙන්න පුළුවන්. ඒකට එන ඩිමාන්ඩ් එකත් එක්ක. එතකොට ඒ නිසා මේක මේ 3 වෙනකන් යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ එන ඉල්ලුමත් එක්ක අපි දන්නේ කොහොම වෙයිද කියලා. ඒ වගේම දැන් මේ තියෙන ඇප්ලිකේෂන් එක, මේ ඇප්ලිකේෂන් එකට යන්න කලින් මම ඔයගලන්ට මේකේ ප්‍රොස්පෙක්ටස් එක පෙන්වන්නම්. මෙතන ප්‍රොස්පෙක්ටස් එක. එතකොට මේක සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක AA- රේටඩ් ෆීච්. එතකොට මේක අතිශය වැදගත් වෙනවා ඉන්වෙස්ටර් කෙනෙකුට. මොකද මේක රාජ්‍ය ආයතනයක් විදිහට මේක ලින්ක් වෙන නිසා මේක රේටින් එක අර සවරින් රේටින් එකටම ලින්ක් වෙනවා. ඒ නිසා තමයි මේක AA- වෙලා තියෙන්නේ. හරි, එතකොට විශේෂම කාරණේ තමයි මේකේ අනිත් අපි බලන්න ඕන දෙක. මේ සල්ලි මොකටද රැස් කරගන්නේ කියලා අපි ඒක කතා කරමු. ඒකත් එක්ක මේකේ මූලික
ఫీచర్స్ ටික මෙතන පෙන්වලා තිනවා කොච්චර මුදල් ප්‍රමාණයක් රැස් කරනවද කියලා අර කලින් කිව්වාගේ 10 බිලියන් ඊට පස්සේ ඕව සබ්ස්ක්‍රයිබ් වුණොත් ඊට පස්සේ තව 10 බිලියන් ඉෂුව කරනවා කොම 20 බිලියන් ඒ වගේම සිලෝන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ෆිච් රේටින් එක AA- රේටඩ් ඒ වගේම මේ පර්ටිකියුලර් ඩිබෙන්චර් ෂූ එකත් මේගොල්ලෝ AA- විදිහට රේට් කරලා තිනවා ඒ වගේම එක ඩිබෙන්චර් එක වැලියු එක ෆේස් වැලියු එක රුපියල් 100යි ඒ වගේම මේක තමයි කූපන් රේට් එක 9.35ක් ඇනුවලි ඉන්ට්‍රස්ට් එක පේ කරනවා මිනිමම් සබ්ස්ක්‍රිප්ෂන් එක තමයි අර මං කලින් කිව්වාගේ ඩිබෙන්චර් 100ක් ඉන්වෙස් කරන්න ඕනේ ඒ කියන්නේ වාට යන්නේ රුපියල් 10000යි ආවමය වයි ඉන්වෙස් කරනවා ඒ වගේම මේකටත් අනිවාර්යයෙන්ම මේක ලිස්ටඩ් ඩිබෙන්චර් එකක් නිසා මේක CDS account එකක් අනිවාර්යම තියෙන්න ඕනේ ඔයාලගේ CDS account එකට විතරයි මේකේ ඩිබෙන්චර්ස් ඇලෝට් කරන්නේ එහෙම නැතුව මේකට ඩිබෙන්චර් සර්ටිෆිකට් එකක් කොයිම වෙලාවකවත් ඔයගොල්ලන්ට හම්බෙන්නේ එතන මේක විශේෂයෙන්ම මේක මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ගැන කතා කරොත් එහෙම මේක සීනියර් අන්සිකියෝඩ් ලිස්ටඩ් ඩිබෙන්චර්ස් ඒ වගේම රිඩීමබල් මෙන්න මේ ෆීචර්ස් ටික තියෙනවා මේ ෆීචර්ස් ගැන අපි කතා කරා සීනියර් කියන්නේ මොනවද ඒ වගේම අන්සිකියෝඩ් වෙන්නේ ඇයි ඒ වගේම ලිස්ටඩ් කියන්නේ ඇයි ඒ වගේම රිඩීමබල් රේටඩ් කියන්නේ මොකද කියලා අපි කලින් වීඩියෝස් වල කතා කරා මේ ෆීචර්ස් ඔයගොල්ලන්ට මෙතනදිත් බලා ගන්න පුළුවන් දැන් රේටඩ් කියන්නේ මේක රේටඩ් නිසා ඒ වගේම රිඩීමබල් කියන්නේ මේක අවුරුදු පහ අවසානයේදී ඔයගලන්ට සල්ලි හම්බෙනවා රිඩීම් වෙනවා ඒ වගේම ලිස්ටඩ් ෂෙයාර් මාකට් එකේ ලිස්ටඩ් ඒ වගේම අන්සිකියෝඩ් කියන්නේ මේක පර්ටිකියුලර් ඇසට්ස් වලට මේක ලින්ක් කරලා නැහැ හදිස්සියවත් මේක වයින්ඩ් අප් වෙනවා නම් බිස්නස් එක ඒ වගේම සීනියර් කියන්නේ මේකේ ලික්විඩේෂන් එකක් ආවොත් ඔයගලගේ ඩිබෙන්චර්ස් වලට ඔයා ඉන්වෙස්ට් කරා නම් ඒකට යම්කිසි ප්‍රයොරිටි එකක් හම්බෙනවා මොකද මේක සීනියර් ඩෙට් විදියට තමයි යන්නේ ඒකට එතන පොඩි වාසියක් තියෙන බව අපිට පේනවා අපි කලින් දැකපු ඩිබෙන්චර්ස් වලට වඩා එතකොට මෙන්න මේ වගේ ඉන්ෆෝමේෂන් සෙටප් එකක් තමයි මෙතන තියෙන්නේ අප්‍රේල් 8 වෙනිදා මේක ඕපන් වෙනවා ඒ වගේම මේක සාමාන්‍යයෙන් ඔයගලන්ට ඕඩර් ප්‍රමාණයක් ඉන්වෙස් කරන්න පුළුවන් අර රුපියල් 10000 මල්ටිපල්ස් වලට එතකොට මේක විශේෂයෙන්ම මම ඔබ්ජෙක්ටිව් ඔෆ් ද ෂූ කියනක අනිවාර්යෙන්ම බලන්න ඕනේ ඇයි මේගොල්ලෝ මේ තරම් සල්ලි ප්‍රමාණයක් එක්ට්‍රස් කරගන්නේ යන්නේ කියන එක ගැන අපි බැලීම අත්‍යවශ්‍ය වෙනවා එතකොට අපිට ඒක බලන්න පුළුවන් මේකේ තියෙනවා මෙන්න මෙතන ගියොත් එහෙම ඔබ්ජෙක්ටිව් ඔෆ් ද ෂූ කියලා ඒ වගේම රිස්ක් ෆැක්ටර්ස් ගැන තියෙනවා අපි ඒකනත් කතා කරමු එතකොට මේක විශේෂයෙන්ම මේ එකතු කරගන්න සල්ලි පාර්ට්ලි යුටිලයිස් කරන්න හදනවා මේ CPC එක එහෙම නැත්නම් සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකෙන් අරන් තියෙන ණය පහසුකම් සෙටල් කරන්න එතකොට මේවට ඉන්ට්‍රස්ට් ගෙවගේ වෑන නිසා මේ වගේ අඩු රේට් එකකින් ගන්න සල්ලි ලොක් කරගන්න සල්ලි පාවිච්චි කරන්න පුළුවන් වෙනා මේගොල්ලන්ට CPC එකේ ණය ගෙවන්නේ එතකොට නැවත අර ඉන්ට්‍රස්ට් ගෙවන්න ඕන වෙන්නේ නැහැ පීනල් ඉන්ට්‍රස්ට්ස් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට මේ වගේ වාසි රසක් හම්බෙනවා අර ණය ගෙවීමට මේක ලෝ කෝස්ට් ෆන්ඩින් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වීම සම්බන්ධයෙන් ඒ වගේම මෙතන පැහැදිලි කරලා තියෙනවා කොහොමද සෙටල්මන්ට් ප්ලෑන් එක යන්නේ කියලා එතකොට මේකේ ප්‍රධානතම කාරණේ තමයි බොහෝ විට මම දකින්නේ මේක ඩිවලප්මන්ට් එකකට වඩා මේක සම්පූර්ණ ණය ගෙවීමේ ප්ලෑන් එකකට තමයි මෙන්න මේ ඩිබෙන්චරෙන් සල්ලි එකතු කරගන්න කියන එක මොකද වෙන මේකේ ඩිවලප්මන්ට් ප්ලෑන් එකක් ගැන මෙතන පැහැදිලිව සඳහන් කරලා නැහැ මොකද එහෙම එකක් ඕගොල්ලෝ දැක්කොත් මට කියන්න නමුත් මම මෙතන ප්‍රොස්පෙක්ටස් එකේ එහෙම දෙයක් දකින්නේ නැහැ දැන් මෙතන පැහැදිලිවම සඳහන් කරනවා CBS expected to utilize the funds contemplated through this prospectus to settle the below mentioned IPPs and CPC in 70% and 30% respectively from the certified balance outstanding immediately within 6 months from the date of allotment of the debenture issue කියලා. ඒතකොට මේ තියෙන්නේ ඒ අදාළ ආයතන වලට ගෙවන්න තියෙන ණය සහ ඒ settlement plan එක තමයි මේ තියෙන්නේ. ඒතකොට මේක බැලුවම අපිට පේන දේ තමයි මෙතන 20 බිලියන්ම ගිහිල්ලා තියෙන ගතියක් තියෙනවා. ඒතකොට බොහෝ විට මේ independent power producers එහෙම නැත්නම් මේවා private limited මේවා පුද්ගලික ආයතන මේවට සහ CPC එකට මේ ගෙවන්න තියෙන ණය තමයි ඇත්තටම මේ ඩිබෙන්චර් ෂූ එකක් හරහා මේගොල්ලෝ අඩු රේට් එකට අරගෙන ගෙවන්න බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ණය ප්‍රමාණය කියන එක තමයි විශේෂයෙන්ම දකින්නේ. ඒතර මම මේක ඩිවලොප්මන්ට් එකකට මේ සල්ලි යන බවක් මම මේ ප්‍රොස්පෙක්ටස් හරහා දකින්නේ නැහැ. ඒතර මේක කියන අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම මේ ඉන්ඩිපෙන්ඩන්ට් පවර් ප්‍රොඩියුසර්ස්ලා ලංකාවට අවශ්‍ය වෙනවා. මොකද මේ කන්ටිනියුස් පවර් සප්ලයි එකක් දෙන්න මොකද සම්පූර්ණයෙන්ම ජල විදුලියම මේක කරන්නත් බෑ. එතකොට CPC එකෙන් අනිවාර්යයෙන්ම පෙට්‍රෝලියම් ෆෝල්යක් විදිහට භාවිතා කරලා ඉවරලා ජෙනරේටර්ස් රන් කරන්න යනවා. එතකොට මේ ෆැසිලිටීස් ටිකටම තියාගෙන යන නම් මේ ක්‍රෙඩිට් ෆැසිලිටීස් අනිවාර්යයෙන්ම ඔන් ටයිම් පේ කරන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ ඉන්ඩිපෙන්ඩන්ට් පවර් ප්‍රොඩියුසර්ස් ලාගේ මොකද ඒවා පුද්ගලික ආයතන. ඒ නිසා තමයි මම හිතන්නේ මෙතන කියන්නේ CB had to utilize all the credit facilities given by CPC and මෙන්න මේ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් පවර් ප්‍රොඩියුසර්ස් to maintain the uninterrupted power supply to the nation කියලා. එතකොට මේක තමයි
මෙතනින් පැහැදිලිවම පෙන්වුම් කරන කාරණා ඒ වගේම මේකෙන් ගොඩක් පීනල් ඉන්ට්‍රස්ට් එක අවම කරගන්න පුළුවන් වෙනවා කියලා මෙතනින් පැහැදිලි කරනවා. ඒතකොට සෑහෙන ණය ප්‍රමාණයකින් නිදහස් වීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ කියන එක තමයි මගේ මූලික අන්ඩර්ස්ටෑන්ඩින් එක. ඒතකොට මෙන්න මේ ආකාරයෙන් ණය ගෙවීම නිසා සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ඉතුරු කරගන්න පුළුවන් වෙන ෆයිනෑන්සින් කෝස්ට් එක විදිහට තමයි මෙන්න මේ රුපියල් බිලියන 1.368 ප්‍රමාණය මෙන්න මෙතන පෙන්වලා තියෙන්නේ ඕවරෝල් කෝස්ට් සේවින් එකක් විදිහට. හරිතර මේක තමයි මේගොල්ලන්ගේ මේකේ ප්ලෑන් එක. හරිතර මේකේ අනිත් කාරණා ඔයගොල්ලන්ට ඩීටේල් පල්ලෙහාට ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම මේකේ රිස්ක් ෆැක්ටර්ස් ගැන මේකේ කතා කරලා තියෙනවා. ඒක ගැනත් ඔයගොල්ලන්ට මේක ඩීටේල් බලන්න පුළුවන්. මම මේකේ ලින්ක් එක ඔයගොල්ලන්ට දාන්නම්. ඒතකොට ඔයගොල්ලන්ට ඉන්වෙස්ට් කරනවා නම් තවදුරටත් මේ සම්බන්ධයෙන් බලන්න පුළුවන්. ඒතකොට මේකෙත් එතන බැලුවොත් එහෙම කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා කියලා තියෙනවා. එතකොට මේකට පේමන්ට් එක ඔගොල්ලෝ කරන්න ඕනේ චෙක් එකක් විදියට. එහෙම නැත්නම් මෙතන පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මේ ස්ලිප්ස් ඕ RTGS කියලා. නමුත් ඇප්ලිකේෂන් එකට ගියාම මෙතන ස්ලිප්ස් කියන ඔප්ෂන් එක නැහැ. ඒක මම ඇප්ලිකේෂන් එකේදී පෙන්නන්නේ. එතකොට බොහෝ විට මේක ප්‍රොස්පෙක්ටස් එකේ error එකක්ද දන්නේ නැහැ. මොකද ස්ලිප්ස් වලින් pay කරන්න පුළුවන් ඔප්ෂන් එකක් විදියට ඇප්ලිකේෂන් එකේ පෙන්නුම් කරලා නැති නිසා තමයි මම කියන්නේ. නමුත් මේක ප්‍රොස්පෙක්ටස් එකේ මේගොල්ලෝ දාලා තියෙනවා ස්ලිප්ස් වලින් පුළුවන් කියන විදියට තමයි මේක මෙන්ෂන් කරලා තියෙන. මොකද RTGS වලින් ගෙවන්න බෑ. මත RTGS වලින් ගෙවනවා නම් අඩුම ගානේ මිලියන 100ක ප්‍රමාණයක්වත් වෙන්න ඕනේ මේ ට්‍රාන්සැක්ෂන් එක. ඊට වඩා අඩු ට්‍රාන්සැක්ෂන්ස් RTGS හරහා කරන්නේ නැහැ. ඒතකොට ස්ලිප් හරහා තමයි normal ට්‍රාන්සැක්ෂන් එක අපි ඔන්ලයින් ෆන් ට්‍රාන්ස්ෆර් එකක් විදියට කරනවා නම් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ඕගලන්ට කරන්න වෙන්නේ ඇත්තටම චෙක් එකක් ලියල ඉවරලා මේක ඉන්වෙස්ට් කරන්න. ඒතකොට ඒ කරන්න ඕන විදිය පැහැදිලිව මෙන්ෂන් කරලා තිනවා කොහොමද මේක account pay only කියලා ගහලා CB debenture issue 2021 කියලා දාලා ඒතර මේ චෙක් එක හරිය විදියට ලියලිවල්ලා ඔයගොල්ලෝ මේක මේ ඇප්ලිකේෂන් එක බාර දෙන්න ඕනේ මෙන්න මේ කට්ටියට. මේගොල්ලොම තමයි register to the issue අර සම්පත් බැංක එකේ සහ සලාන් බැංක එකටත් මේගොල්ලෝ තමයි SSP corporate services තමයි register to the issue වෙලා තිබ්බේ. ඒතර මෙන්න මේ කාරණා එක risk factors ටික අපි අර කලින් කතා කරපු risk factors මේකට අයිති වෙනවා. නමුත් මේක එකම කාරණේ තමයි සාමාන්‍යයෙන් මේක 0 රිස්කක් කියලා අපිට ආසන්න වශයෙන් හිතන්න පුළුවන්. මේක මොකද රජයට අනුබද්ධ ආයතනයක් නිසා. ඒතර මේකේ පල්ලෙහාටම ගියාම ඇත්තටම අපිට බලා ගන්න පුළුවන් මේකේ ෆයිනෑන්ෂල්ස්. ඒ වගේම මේකේ ෆිච් රිපෝට් එක ගැන උගලන්ට බලන්න පුළුවන් ෆිච් එක මේක රේට් කරලා තියෙන විදිය. ඒ වගේම ඊට පස්සේ අපිට පේනවා මේකේ ෆයිනෑන්ෂල්ස්. උගලන්ට පේනද මේකේ ලේටස්ට් ෆයිනෑන්ෂල්ස් විදිහට මේගොල්ලෝ පෙන්වුම් කරලා තියෙන 2018 ඩිසెంబර්. නමුත් මම දන්නේ ඇයි මේකට අඩුම ගන්න 2019 ඩිසెంబර් එකවත් දාලා නැත්තේ කියලා. විශේෂයෙන්ම මේ වගේ ටිකක් විතර ලොකු amount එක investment එකකට money raise කරනකොට. ඒතර ඔයගොල්ලන්ට පේනදි මේකේ financials බලලා නෙමෙයි මේකේ rating එක decide කරලා තින්නේ. මොකද මේක රාජ්‍ය ආයතනයක් එක්ක සම්බන්ධ ආයතනයක් නිසා තමයි. මොකද ඔයගොල්ලන්ට පැහැදිලිවම පේනදි මේක loss making 2017 ගත්තත් loss 2018 ගත්තත් loss 2014 වඩා නමුත් 2018 තියෙන පොසිටිව් සයින් එක තමයි මේ ලොස් එක අඩු කරගෙන තිනවා. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් මෙන්න මේ තින රෙවනු ජෙනරේෂන් එක මෙන්න මෙතනින් වැඩි වෙලා තිනවා 240 ඉඳන් 254 වෙනකන්. ඒතර ඒක රිෆ්ලෙක්ෂන් එක ග්‍රොස් ප්‍රොෆිට් එකටත් පැහැදිලිවම ඇවිල්ලා තිනවා. ඒතර ඒක ඇත්තටම පොසිටිව් සයින් එකක්. මොකද රෙවනු ජෙනරේෂන් එක වැඩි කරගෙන තිනවා. නමුත් මේක අල්ටිමේට්ලි ගත්තොත් P&L එක ලොස්. දැන් 2018 තිබ්බ පොසිෂන් එක නෝ දැන් 2019 මේකට මේ ප්‍රොස්පෙක්ටස් එකට ඉන්ක්ලූඩ් කරලා නැහැ. ඒකට ඒකත් එකතු කරා නම් ඇත්තටම වඩා වටිනවා. මොකද ලේටස්ට් ෆයිනෑන්ෂල් ඉන්ෆර්මේෂන් විශේෂයෙන්ම ඉන්වෙස්ටර්ස්ලා අනිවාර්යයෙන්ම උනන්දු වෙනවා. නමුත් මේකේ අනිත් කාරණේ තමයි දැන් මේක ප්‍රයිවට් ඉන්ස්ටිටියුෂන් නෑ නෙමෙයි. ඒතර මේක ගවර්න්මන්ට් ලින්ක්ඩ් ගවර්න්මන්ට් බැක්ඩ්. ඒ නිසා මේක අර ඩිෆෝල්ට් රිස්ක් එකක් අවම ප්‍රමාණයට තියෙනවායි කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිෆෝල්ට් රිස්ක් එක ගොඩාක් අඩුයි කියලා අපිට ඇසියුම් කරන්න පුළුවන්. මොකද මේක රාජ්‍ය ආයතනයක් හා සම්බන්ධ වෙන ආයතනයක් නිසා. ඒතර මෙන්න මේ වගේ කාරණා තමයි මේකේ බලන්න තියෙන්නේ. ඒ වගේම මේ තියෙන ඇප්ලිකේෂන් එක මේ ඇප්ලිකේෂන් එකත් මූලික ඩීටේල්ස් ඔයගලන්ට උඩින් බලා ගන්න පුළුවන්. ඒතර මෙන්න මෙතන තමයි මම ඔයගලන්ට පෙන්වුවේ CDS account number එක ඔයගල මෙතන දාන්න ඕනේ. ඒ වගේම payment method එක විදිහට මෙතන කොහෙවත් option එකක් නැහැ slips කියලා. නමුත් ඔයගල දකින්න ඇති මේ prospectus එකට ගියාම ඒකේ slips වලින් ගෙවන්න පුළුවන් කියලා mention කරලා තිනවා. නමුත් ඇප්ලිකේෂන් එකට ආවම එතන slips වලින් ගෙවන්න පුළුවන් කියන ඔප්ෂන් එක කොහොමවත් mention කරලා නැහැ. එක්ක check එකක්, එහෙම නැත්නම් bank draft එකක්, bank guarantee එකක්, එහෙම නැත්නම් RTGS payment එකක්. එතකොට individual retail investor කෙනෙක් විදිහට ඔයා මේක invest කරනවා නම් ඔයාට කරන්න වෙන්නේ බොහෝ විට පහසුම කාමයි තමයි මේක check එකකින් invest කරන එක.
මේක අනිත් ඉන්ෆර්මේෂන් ඔයගලන්ට සාමාන්‍ය විදිහට පුරවන්න පුළුවන් ඔයාගේ බේසික් ඉන්ෆර්මේෂන් තමයි මෙතන ඉල්ලන්නේ. ඒ වගේම මෙතන තියෙනවා දැන් ඔයා ඉල්ලන ප්‍රමාණය සමහරලාට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒක බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා තමයි තීරණය කරන්නේ කොච්චර ප්‍රමාණයක් ඇලොට් කරනවාද කියලා. ඒතකොට ඔයා ඉල්ලපු ප්‍රමාණයට වට හම්බුනේ නැතුනොත් ඒ බැලන්ස් පාර්ට් එක ඔයාගේ මේ බැංක account එකට ඔයා මෙන්න මේ details දාන්න ඕනේ. මේ බැංක account එකට slip transaction එකකින් ඔයාට ඒ සල්ලි ටික හම්බෙනවා. ඒ ගැන බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒතකොට මේ තියෙන mode of payment එක යටතේ මෙතන කොතනවත් සඳහන් කරලා නැහැ slip payment එකක් ගැන. මේක තියෙන්නේ bank guarantees, ඒ වගේම RTGS, එහෙම නැත්නම් check එකක් විදිහට තමයි ඕගලන්ට මේක payment එක කරන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මේක තමයි මේකේ සාරාංශය. ඔගොල්ලොත් මේකට කැමති නම් ඉන්වෙස්ට් කරන්න. මෙතන ඔයගලන්ට යම්කිසි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ඉන්නේ නැති මොකද්ද මේ CB එකේ ඩිබෙන්ච් ඉෂුව එක කියන්නේ කියලා. ඒ වගේම ඒගොල්ලන්ගේ කොච්චර ප්‍රමාණයක් ඉෂුව කරනවද, ඒකේ ඔබ්ජෙක්ටිව්ස් මොනවද, ඒ වගේම රිස්ක් ඇන්ගල් එක ගැන අපි කලින් වීඩියෝස් දෙකේම ලොකුවට කතා කරපු නිසා මම මේකදී නැවත ඒක හයිලයිට් කරන්න යන්නේ. ඒ රිස්ක් ෆැක්ටර්ස් ඒ විදිහම තියෙනවා. නමුත් එකම පොසිටිව් කාරණේ තමයි මේක ගවර්න්මන්ට් බැක් නිසා ඩිෆෝල්ට් රිස්ක් එක සෑහෙන අඩුයි කියලා අපිට හිතන්න පුළුවන්. ඕල්මෝස්ට් සීරෝ කියලා කිව්වත් ඒකේ ලොකු වැරද්දක් නැහැ. මොකද මේක ගවර්න්මන්ට් බැක් නිසා. හරිනම් මේ වීඩියෝ එක මම මෙතන නවත්තනවා. මේකේ කමෙන්ට්ස් ඔයගොල්ලෝ පල්ලෑ සෙක්ෂන් එකේ දාන්න. ඔයගොල්ලෝ මොකද්ද මේ CB එකේ ඩිබෙන්ච් ඉෂුව එක ගැන හිතන්නේ කියලා. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයගොල්ලෝ වීඩියෝස් බලන්න bell icon එකත් ඔබල තියාගෙන උඩ දාන වීඩියෝස් වල uploads ඒ වෙලාවෙම ඔයගලන්ට notification එකක් විදියට mobile phone එකට එනවා. හරිනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.